ඕගලන්ගේ කොණ්ඩෙ යනවද? කොච්චර දේවල් කරත් තාම කොණ්ඩෙ යන එක නතර වෙලා නැද්ද? Hi, welcome to Jiho Talks. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් please මාව දැම්ම subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් press කරන්න මතක කරන්න එපා. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ස්වභාවික ක්‍රම ටිකක් gedra deema කරගන්න පුළුවන් ඔයගලන්ගේ කොණ්ඩෙ යන එක permanently නතර කරගන්න පුළුවන්. Yogurt මේකට ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රෝබයොටික් යෝගට් පාවිච්චි කරන්න. මොකද ප්‍රෝබයොටික් යෝගට් වල තියෙන ඇසිඩික් pH වැලුව එක උදව් කරනවා ඔයගොල්ලන්ගේ කොණ්ඩෙ කැඩෙන එක අඩු කරගන්න. ඒ වගේම යෝගට් ඔයගලන්ට ගොඩාක් උදව් කරනවා ඔයගලන් කොණ්ඩෙ ඩැමේජ් එක අඩු කරගන්න, වගේම කොණ්ඩෙ අනේ අඩු කරගන්න. ඔයගලන්ට පුළුවන් යෝගට් එක කොණ්ඩෙ ආලේප කරලා විනාඩි 30ක් 60ක් වගේ කාලයක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. මේක ඔයගොල්ලෝ සතියට වතාවක් කරදී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම ඕගලන්ගේ කොණ්ඩෙට ලස්සන දීප්තියක් යෝගට් ලබා දෙනවා. ඊළඟ ක්‍රමය තමයි උළුහාල්. උළුහාල් උදව් කරන ඕගලන්ගේ කොණ්ඩෙ අනේක අඩු කරගන්න. ඒ වගේම අලුතෙන් වැවෙන කොණ්ඩෙට හොඳ පෝෂණයක් උළුහාල් ලබා දෙනවා. ඕගලන්ට මේකට අවශ්‍ය වෙන්නේ උළුහාල් කෝප භාගයක් වතුරේ දවසක් පෙඟෙන්න තියලා ග්‍රයින්ඩර් එකක් භාවිතා කරලා ඕගලන්ට හොඳට ග්‍රයින්ඩ් කරලා පේස්ට් එකක් හදන් ඕගලන් කොණ්ඩෙ හොඳට ගාලා විනාඩි 30ක් 60ක් වගේ වෙලාවක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. මේක ඕගොල්ලෝ සතියට වතාවක් කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි. ඊළඟ එක තමයි ලූණු යුෂ. මේක උදව් කරනවා ඕගලන්ගේ අලුතෙන් වැවෙන කොණ්ඩේ වැවෙන ප්‍රමාණය වැඩි කරගන්න. ඕගලන්ට පුළුවන් ලූණු ගෙඩි කීපයක් අරන් බ්ලෙන්ඩ් කරලා ඒක හොඳට පෙරලා ඒකේ යුෂ අරන් ඕගලන්ගේ හිස් කබලේ ගාලා විනාඩි 30ක් 60ක් වගේ වෙලාවක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. මේක ඕගොල්ලෝ සතියට වතාවක් දෙවතාවක් දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි. ඊළඟ එක තමයි වදමල්. වදමල් උදව් කරන ඕගලන්ගේ කොණ්ඩෙ යන එක අඩු කරගන්න. ඒ වගේම කොණ්ඩෙ වැවෙන ප්‍රමාණය වැඩි කරන්න වදමල් ගොඩාක් උදව් කරනවා. මේකට අවශ්‍ය වෙන්නේ වදමල් 2යි කොළ 6යි. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා පොල් තෙල් එක මිශ්‍ර කරලා ඕගලන්ගේ කොණ්ඩෙ හොඳට ගාලා විනාඩි 30ක් 60ක් වගේ වෙලාවක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. මේක ඕගොල්ලෝ සතියට වතාවක් දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි. ඊළඟ එක බිත්තර කහමද. බිත්තර කහමද කිව්වම නම් පොඩ්ඩක් ගඳයි. හැබැයි මේ ක්‍රමේ ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. මොකද බිත්තර කහමද උදව් කරන ඕගලන්ගේ කොණ්ඩෙ යන එක අඩු කරගන්න. ඒ වගේම කොණ්ඩෙ කැඩෙන එක අඩු කරගන්න. ඕගලන්ට තියෙන බිත්තර කහමදයක් අරන් ඕගලන්ගේ හිස් කබලේ ගාලා විනාඩි 30ක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. මේක සතියට වතාවක් වගේ ඕගොල්ලෝ දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි. අන්තිම ක්‍රමය තමයි කරපිංචා. ඔයගලන්ට මේකට අවශ්‍ය වෙන කරපිංචා කෝප භාගයක් පොල් තෙල් එක කලවම් කරලා ටිකක් රත් කරලා ඔයගලන්ගේ කොණ්ඩෙ හොඳට ගාලා විනාඩි 30ක් 60ක් වගේ කාලයක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. ඔයගොල්ලෝ මේක සතියට වතාවක් දෙවතාවක් වගේ දිගටම කරද්දී ඔයගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ ක්‍රම ට්‍රයි කරලා ඔයගලන්ගේ රිසල්ට් අනිවාර්යෙන් මාත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චරලා හිටියට තෑන්ක්යූ. ආයෙ මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරන් මම ඔයගොල්ලන් හම් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව දැම්ම subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.